ඉතින් මේ බලපෑම නිසා අපිට තේරුම් කරගන්න බැරි තැන් වලට තමයි මිනිස්සු කියලා වෙන්නේ. ඒතකොට තමයි අපිට හිතන්න බැරි වෙලා බ්ලොක් වෙනවා සමහර කට්ටිය උතනින් ආ. දැන් සිත කියන එක පේන්නේ නැති නිසා මම භෞතික උදාහරණයක් දෙන්නම්. අපි හිතමු මේ අපිට මොනවාරි සිද්ධියක්. සරල සිද්ධියක් ගන්නකො. ඔන්න මේ වකර ගිනි පුළුවක් තියෙනවා. ඔබලා මේ මේක පේනවා ගිනි පුළුවක් තියෙනවා. මේක ගින්දර. හරි. ගිනි මේ ගිනි පුළිගුම අපි දැම්මොත් වැටුනොත් මොනවා හරි මෙතන තියෙනවා පෙට්‍රල්. පෙට්‍රල් වලට දැම්මොත් මේ ගිනි පුළිගුම ඔබ දන්නවා වෙනදී මේ ගිනි ගන්නට. දැන් මේ ගිනි පුළිගුම අපි දානවා වතුර වතුරේ ජලය වතුර කියන්නේ කැතයි නේද ජලය. දැන් මොකද වෙන්නේ මෙතෙන්දි? මේක හොඳට මේ චූටි දෙයක් වුණා අහගෙන ඉන්න සීය. දැන් මේ එකම ගිනි පුළුංගුම එකක පැත්තක දැම්මම පෙට්‍රල් බෙතර පුරනවා ගිනි ගන්නවා. මෙතන දැම්මම නිවෙනවා අර ගිනි. සමහර හිතුත් මේ වගේ. දැන් මේක සිද්ධිය කියලා ගන්න. දැන් මේක තමයි සිද්ධිය. මේක තමයි එක්තරා සිතක් මේ. සිත. එක්තරා විදිහක සිතක්. සිත එක කියන්නකො මේක සිත දෙක. එකම සිද්ධියක් මේ දෙන්නට දෙවිදිහකට තමයි බලපාන. මෙතෙන්දී ගිනි ගන්නවා මෙතෙන්දී නිවෙනවා. දැන් මේක තමයි අපිට පේන දෙක. මේ කාටත් පේන. දැන් සමහරට හිතා ගන්න බෑ සමහර අයට. මෙතන ඇයි ගිනි ගත්තේ මෙතන නියුනේ. දැන් එකම සිද්ධියකට මූණ දෙන දෙන්නේ දෙවිදියකට හැසිරෙනවානේ. මේ උදාහරණ. එතකොට දැන් මේක උනේ මොකද කියලා ඔන්න යාට තේරුම් ගන්න බෑ. මෙතන අපි ගත්තොත් පෙට්‍රල් වල තියෙන ಗುಣ ටික එක විදියක්. මෙතන වතුරේ තියෙන ಗುಣ ටික තව විදියක්. මෙතන ಗುಣ එක කිව්වොත් මේ ಗುಣ දෙක කිව්වොත් මේ දෙක දෙකක්. මෙන්න මේ ಗುಣ කියන කතාව පේන්නේ නැති එක. වතුර පේනවා මේ පෙට්‍රල් පෙවුනට මේ ගුණේ පේන්නේ. අන්න ඒ වගේ සිතේ තියෙන සමහර ලක්ෂණ පේන්නේ. එතකොට මෙතන තිබුණා නිවෙන ගුණයක්, මෙතන තිබුණා ගිනි ගන්න ගුණයක්. එතන සමහර අයගේ හිත ගිනි ගන්න හිත තියෙනවා නිවෙන හිත. ඒ ඔක්කොටම බලපාන්නේ සිතුවිලි. මම මේ කියන්නේ මේකයි. මේ දෙකටම බලපාන්නේ සිතුවිලි. මේ මනුස්ස හිතක් ගත්තා. දැන් මෙතන දැන් කවුරු හරි අපි කිව්වොත් මෙතන ගිනි ගත්තේ මේ ගිනි පුළිඹුග දාපු නිසා කියලා. දැන් කාගෙන් හරි ඇහුවොත් ඇයි මෙතන ගිනි ගත්තේ මේ අවස්ථාවේ. එතකොට අපි කියනවා ඉතින් මේ ගිනි පුළිඹුග දාපු නිසා තමයි ගිනි ගත්තේ. හරි. දැන් ඒක හරිද එහෙම කියන්නේ? නෝ තමයි ප්‍රශ්නේ. මෙතන ගිනි ගත්තේ ගිනි පුළිඹුග දාපු නිසාද? නැහැ. ගිනි පුළුවන් දාපු නිසා නම් ගිනි ගත්තේ වතුර දැම්ම ගිනි ගන්නවා. එහෙමද කියන්නේ? පොඩි එක කතාවක් තමයි ගිනි පුළුවන් දාපු නිසා එක සාධකයයි. අර පෙට්‍රල් වල තිබිච්ච ගුණය හේවත් ගතිය තව සාධකයක්. ඒ සාධක දෙකම එන්නේ. මේක එක සාධකකින් බලන්න එපා. හරි? එතකොට දැන් ඕකත් අපිට තේරුම් කරගන්න පුළුවන්. පෙට්‍රල් වල ගති එක විදියක්, වතුරේ ගති තව විදියක්. ඒ ගති දෙකම ඉතින් වෙනස් නිසා එක තැනකදී මේක ගිනි ගත්තා, අනිත් තැනකදී නිවුණ කියලා ඒකත් තේරුම් කරන්න ඕනේ. දැන් ඕකේ තව පේන්නේ නැති එකක් තියෙනවා. පෙට්‍රල් තිබ්බත් ගිනි පුළුඟුමක් දැම්මත් අපිට මෙතන ගිනි ගන්න නෑ. මෙතන ඔක්සිජන් තිබෙනවා. වාතයේ ඔක්සිජන්. මේක පේන්නේ මොන පැහැදිලිද? කවුරුත් ඉතර හිතන්නේ. එහෙනම් මෙතන ගිනි ගැනීම සඳහා ගිනි පුළුඹක් තියෙන්නත් ඕන, ගිනි පුළුඹ පෙට්‍රල් වලට වැටෙන්නත් ඕන, පෙට්‍රල් වල ගිනි ගන්න ගුණේ තියෙන්නත් ඕන, වාතයේ තියෙන්නත් ඕන. දැන් සාධකියක් හතරක් තවත් තියෙන්න පුළුවන්. දැන් අන්න බලන්න. දැන් අපිට පේන්නේ ගිනි පුළුඹක් පෙට්‍රල් වලට දැම්ම නිසා ගිනි ගත්තා කියන කතාව විතරයි. හැබැයි ඒක ඇතුලේ තව කොච්චර දේවල් තියෙනවා. එහෙනම් ඔන්න ඔය වගේ මම මේ උපමාවක් දෙන්නේ, ඔන්න ඔය වගේ අපේ හිත ඇතුළේ තව හුඟක් දේවල් තියෙනවා.
ඒව එකපාරට අඳුර ගන්න අමාරු කියලා. ඔන්න අඳුරා ගැනීම අමාරුකම අපිට සෑහෙන බලපෑමක් ඇති වෙනවා මේ ජීවිතවලට. ඒක තමයි අපිට හිතන්න බැරි වෙලා බ්ලොක් වෙනවා සමහර කට්ටිය උතනින් ආ. එහෙම නැති අවස්ථාවකදී අපි සතුටින් ඉන්නවා, එහෙම තියෙන තත්ත්වවල දුකින් ඉන්නවා. දැන් බැරි වෙලාවක හරි අපි අර අත්දැකීම් ලැබිලා ඒ අත්දැකීම් මේ අපිට මේ ජීවිතේන මූල දෙන සිද්ධි වලට නරක පැත්තට බලපෑ. අපේ ජීවිතවල අවුලක් ඇති වෙනවා. නොසතුටක් ඇති වෙනවා. වේදනාවක් දුකක් ඇති වෙනවා. ඒක හොඳට බලපෑව නම් හොඳ පැත්තට සතුටින් ඉන්න සාමාන්‍ය. ඒක තමයි සාමාන්‍ය ජීවිත ගත කරන අන්දම.